දෙදහස් ධානවේ ජූලිමාසි දවසක්. නැ අද දවස ගැන නෙවෙයි අද ද දෙකේ ජනවාරි විසිතුන්වැ නිද එරිදා. ඊ ජනවාරි විසි දෙව නිදා. සනසුරා සති අන්තේදී. කොළම්ඹ ලයිනල්වෙන්ට් රංග ශාලාවෙදි රාජිත දිසානායකගේ. දහස්ධානවේ ජුලිමාස දවසක් වදිිකානාච්‍ය අධදකීමක් බෝඩ් පත් කරගන්න අවස්ථාවක් ලැබුණා චාපා ආටස් සංබාධය තව දුරටත්. රාජිත දිසානායක අපේ කලාකරුවෙක් අපේ රටේ ඉත්තාමත්ම සක්‍රීය වේදිිකාවක් නිර්මාණය කරමි මහජනතාව සමග දේශපාලන සංවාදයකට අදාළ විවිධවේදිකා අදැකින් බෙදා හදාගන්න රාජිත දිසානායකගේ මෙවර උත්සාහයත් සාර්ථකයි. අපි හට සුබ පතනවා. දෙදස් ධානවේ ජුලිමාසි දවසක්. දෙදහස් දහන්නවය කියනොකටම ඔබොට මතක් පවෙන්නේ පාස්ක විදදා ප්‍රහාරය. කම්පන පසුකම්පන. ඔව රාජිත මේනිදහස් දහනවේ ජුලිමමාසි දවසක් තෝරගන්නෙ ඒ නිසාම තමයි. හස්කිරිදා ප්‍රහාරයට අදල් සිදුවීම් මලාව තුළ නට තුළ ඇතිවන මහදුවන බෝම බිහිිව මැදෙ තමයි මේ කතාව දිග හැරන්නේ එක් තරා නිවාස සංකීර්ණයක් මේ නිවාස සංකීර්ණය පවුල් කීපයක් එක් තරා ප්‍රේම කතාවක් ඒ නිවාස සංකීර්ණය ග්‍රහණයට අරගෙන ජලකොල්ලට ඒ නතුකරගන්නු සහරන ෝස්ට්‍රේලියයා ජිවත්වන ජාවාරම්කාර ව්‍යාපාරිකෙක් කතාව සම්පූර්ණ කරනවා. බෝම්භ ප්‍රහාරයට අදාළ භීතිකාව තමයි පවිච්ි කරන්නේ මේ ඔස්්‍රලියව ජීවත්වන දේශ හිතයිශී ජාති මාමක ජාතිකවාදී නොකයා කිව්වාට සිංහල බෞද්ධ තරවකාර තක්කඩි ්‍යාපාරිකයා. බෝම්බ ගීතිකාව පාවිච්චි කරලා. මර්ගවාදයක් යොදාගෙන්න්න ඉත්තාමත්ම සට කපට විදියට මේ නිවාස සංකීර්ණයට ජල බෝතල් විකුණන්න ඔහු උපක්‍රමයක් යොදාගැන්න උපක්‍රමේ සාර්ථක වෙනවා. දුක හිතෙනම කෑල්ල තමයි රාජත තාමත්ම දක්ෂ විදිහයට ඉදිරි පරම්පරාව කොහොමද මේ තරව්කාර වැඩිහිටියන්ගේ ග්‍රහණෙට් ලක්වෙන්න කියන බර පතල සංඥාවත් අපට මේ ේදිකා නාට්‍ය හරහා ලබාදේවා. රාජතක උත්සාහය ර්ථ එතකම ආගම් පිළිබඳ හොඳ සංවාධයට හොඳ ප්‍රවේශයකුත් රාජිත ලබාදෙනවා. මේ වනවිට අපි කතා කරමින් ඉන්නවා. එළිය හැත්තට විවස්ථාවට කෙරලදාලා රාජ්‍ය බිඳින්හදන කුමන්ත්‍රණ කාරී දැවැන්ත මෙහෙවු මාලාව ක්‍රියාත්මකයි සඳහා සිනමාව රිි නාට්‍ය විදිකාව ගීතය කවිය තෝරගන්න විදිහ ගැන දගදගනත් අපි එකදිිටනම අධනයමු කරමින් ඉන්නවා. නිදදා සංබාධ වැඩබීම රට රාජ්‍ය ජාතිය වෙනුවෙන් පැෙනිහිටිනවා. ශ්‍රී ලාංකය එක ම ජාතියක් සිංහල දෙමල මුස්ලිම් අප එකට එකතු වෙලා චින්නුන්ගේ අමරිකානුවන්ගේ ඉන්දියානුවන්ගේ අපේ මෞ්ගිම බේරගන්නන්නේ කොහොමදකින මහා අභ්‍යාසේ තමායි නිදහ සංබාධය වැඩබීම ඒ මැද්දේ රාජිතගේ මේ වේදිකා අදදැකීම අපට බොහෝෑ සාකච්ඡා කරන්න මඟ පාදවා. රාජිත තමන්ගේ වේදිකාව මත ආගම් පිළිබඳ ගොඩනගෙන සංවාදය හොඳයි. හැබැයි කල්පනා කරල බලනකොට පොඩි අඩුවක් තියනම්. මේ නාට්‍ය තුළත්ද මතු කරෙන්නේ සිංහල බෞද්ධකම හමනත් සි ෞ් ජාතිකත්වය මත ජාතිකවාදී ජාතිවාදී හිතයිශි ජාති මාමක අද ඕ නෑම පද යෙදුමකින් හඳුන්වන්න පුළුවන් එක්තරා මාදිලියක දේශපාලන කලාපයක්. අපි එක දිකටම අවධහරණය කරන විදිහටම. දෙමල බෙදුම්බාදය. ඉස්ලා මුස්ලිම් ආගම් ගෝත්‍රිකවාදය. අවසානයේදී ත්‍රස්තවාදය සිනමාව විදිිකනාට්‍ය ගීතය කවිය හෝ වෙනත් මාධ්‍ය අතදා බැලිම්මලට යොදා ගැනෙන නෑ. එක පැත්තකින් රාජ්‍යනවන කළු බලල් හමුදාවක් ඒ සඳහා චේතනා ිතව මැඳදිහත් වෙනවා. ඊමයා ජාත්‍යන්තරයේ සම්මාන ඉලක්ක කරගෙන එවැනි නිර්මාණ ඉදිරිපත් කරනවා. එගෙන අපි එකදිගටම කතා කරමින් ඉන්නේ. තවත් හේතුමත එසේ නොවන නිර්මාණකහුවන් පවා ඒ පැත්තර අත තියෙන සිංහල. බෞද්ධකම තොරම්බල් කරමින් උඩ්ඩ දදා ක්‍රීඩා කරමින් තමයි තමගේ නිර්මාණ දිරිපත් කරන්න. ගැනත් අප ඉත්තාමත්ම දැනි ගිමසිල්ලෙෙන් බලාගෙනීම ඇයි හෙම කරන්න. මේ වන විට මේ රටේ මොන සිනමාවද. මොනටෙරිනාටේද. ො වෙදිිකනාටටේද. මො පොතද මොන කවයද දෙමල බදුම්බාදයගෙන්? ශේෂෙන් පස්ක රිදාවයෙන් පස්සෙ දෙදහස් දහනවේ ජුලි මසය වෙන කොට. රට තුළ කම්පන පසුකම්පන ඇති කරන බෝම්භ භීහිතිකාව යතහර්ථයක් බවට පත් කරන කළු කතාව පිළිබඳ සාකච්ඡා කරන්න. එක නිර්මාණයක් ඔබ දැක්කද. ඇයි එකකටම සිංහල බෞද්ධකම සිංහල බෞද්ධකම මත පදනම් වුණු ජාතිකත්වය ජාති මාමක දේශ තායිශි ජාතිවාදී අවශ්‍ය නම් එවිදිටත් හඳුන්වාදන කලාපේ පමණක් අපි සාකච්ඡාවට ගන්නේ. එකගැන රාජිත දිසානායකත් කල්පනා කරන්න ඕන මේ නිර්මාණය හොඳ නිර්මාණයන් ඉහළ මට්ට මේේ දේශපාලන ප්‍රවේශයකට ඉත්තාමත්ම හොඳ නිමිත්තක් ඇත්තන ජාතිවාදය තොරම්බල් කරර කොහොමද තමන්ගේ කූට වෙලඳ අරමුණු ඉටුකරගන්න කියන බර පතල සැකය මේ රට තුළ මතු මින් ති බරු දෙමළ බෙදුම්බාදේ හරහ ඉස්ලාම් මුස්ලිම් ආගමික ගෝත්‍රිකවාදී අවසායේදී ත්‍රස්තවදය රහහා ඒ අරමුණ නිටු කරගන්න කොහමද. හැබැයි ඒ වැඩේ කරන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් පමණක් නෙවෙයි. එහම ව්‍යාපාරික යුත්තින්වවාඒගේ දෙමල් මුස්ලිම් ව්‍යාපාරිකයන් කරට කරේ වැඩේ කරනවා. මේ රටේ ව්‍යාපාර සියල්ල පරීක්ෂා කර බලනකොට මුස්ලිම් ඉස්ලාම් වර්ගවාදී පල්ලියට මුමා වෙලා දැවැන්ත අතපෙවීම් කරමින්. ඉතාමත්ම ධර්ුණු ආක්‍රමණශීලී වෙළඳ කුමන්ත්‍රණ දත් කරන. ඒවගැන නිර්මාණ කෙරෙන්න්නේෙම නෑ කතා කරන්නෙම නෑ. රාජිතකයේ මේ වේදිකා දිගිහැරුම තුළ යම් එවැනි සංබාධයකට ඉඩක් හදල තියෙනවා. බුද්ධාගම රෝමාණුකතෝලික ක්‍රිස්තියාන හඳවුර එවගේම ඉස්ලාම් එක්කො මුස්ලිම් ඒ ආගමික හඳවුරත් හරිහරියට යම් පමණකට රජිත සාකච්චාවට ගන්න. පෙක්ච හොඳ මටමක් හැයි ඉන් එහාට යන්න තවත් දුනටත් ඉදිරියට යන දෙමල බදුම්බාදය ස්ලාම් මුස්ලිම් එක මුස්ලිම් ස්ලාම් ආගමිකව ආගමීක වර්ගවාදී අවසානයේදී ත්‍රස්ථවාදය කරා ගමන් කරන කලු දේශපාලනය ගැන ආගමි මුවාාවෙන් කරෙන කළුම කළු දේශවාලනය මෙහෙුම් ගැන නිර්මාණ බිහි කරන්න න්නත් මේ නිර්මාණකරුවන් මේ විදිටම නිර්මීත වෙන්න ඕන යිවෙන්නි පා. පාවෙන්න පහ. ්‍රී ලාංකය මහා ජනසමාජයේ තුළ මේ කිසිදු ආගමී අන්තවාදයකට කිදු යළිකම කිසිදු ආගමික අන්තවාදයකට ත්‍රස්වාදයකට ප්‍රචන්දත්වයකට ඉඩ දෙෙ නෑකි ලපි ඔප් කරන්න ඕන. වේදිකා ඉතාම හොඳ දේශපාලන මෙවල මක්කය සඳහා. සිංහල බෞද්ධ ජනපදනම මත මේ ක්‍රීඩාව කරන තැරව්කරුවන්ට පහර දෙනවා සේම. අර කියන දෙමල මුස්ලිම් වර්ගවාදී තැරවකාර ව්‍යාපාරික ජවාරම්කාර ඒජන්තවරුන්ටත් නිර්ධය ලෙස පහර දෙන්නවවා. එතකොට සමයි මේ වේදිකාව යථහර්ථවාදී වේදිකාක් පබවට පත්වෙෙන් මේ වැඩි කරන්න ලේසි. හොඳයි බට ලේසි කවරු පිරුද් වෙන්න. ඒ වෙලාේ සිංහල බෞද්ධ කඳවරට පෙරලා පෙරලා පහර දෙෙනවන හැම පැත්තෙම්ම ඔල්වර්සන්හන්ට ඇහනවා. හැම තැනම ඉන්නවා ලාල් විජනාය කලා. මතකන හුරේදාම. තමන්ගෙම ගෙලසිින්දගන්න මහොතක්. ඒ නිසා මේ නනාට්‍ය හොන්ඳයි යළිියුබට කියන. ඉතාමත්ම හොඳ දේශපාල සංවාධයක් මේ තුළ තිබෙනවා.ඒගේ රාජිත දිසානායක අර රහස් කියන කඳු. මුල වගේ රාජ්‍යන වන කලු බලල් හමුදාවට කොටු වෙලා හැත්තර් විවස්ථාවට කෙලින කුමන්ත්‍රණකාරී දේශපාලන ක්‍රියාන්වෙතයට අහු වෙල නැතිවග දැනට පේරවා. ඔහු එහාට යන යම් සාධනීය දේශපාලන සංවාධයකට ප්‍රවේශවෙනවා. ඉවසීමෙන් බලනකොට අපට ඒ වගපේනවා හැබයි යළි අඩුවක් තියෙනවා. අපි රාජිතට යෝජනා කරනවා තව ඉස්සරහට යම් අපට කතාරන්න බොෝ දෑඇතිබෙන. ඉතන්න ඊනියා යහපාලන කාලය තුළ මටි රනිල් ආණ්ඩුව කරපු දේවල් ගැන කතාකරන්න කිහිදින හිටියන්න. පොහොට්ටු කඳවුර පෙරල පෙරල ගැන කතා කෙරවා. මඩේ ද්දා හෝද හෝද ගත්තා. එකකාලේ ගැන මතක්කටල බලන්න දැන්ගේ සිදුවම් කෝ ඒ උනේ නැද්ද හෙමනත්තක් ඒව යටපත් වෙලාද. ඒ උුණා එ යටපත්වෙෙලා. ඔබට මතගන්නේ වද කොත්තු ගැන කතා කර. වද යට ඇඳුම් ගැන කතා කර. ජාති වන්ද කිරීම ගැන කතා කරා. ඒ ගැන අධිකරණ ක්‍රියාමාර්ගත් ගත්තා. ගෝටා බලට නොකොටම එසිියල් යට පත් වනේ කොහොමද. කොහොම දෙම නේ ඊනය යහපාලන කාලය තුළ මෙරට අධිරන පද්ධතිය ජනධපති නීතිඥ අලි සබ්ිට බාරදුන්නනම් මොනොවගේ සන්තෑසියක් සිද්ධ වෙයිද. පොහොට්ටෝ ඉදද පැනපැන කෑගයි. හැබැයි පොහොට්ටුවෝ වැඩේ කරනවා ගොට පාලන අධිකරන පද්තිය බාර දෙෙනවා ජනාධපති නීතින් අිසබ්‍රිට අලි සබි කතාව සහරාන්ලාගේ කතාවට සම්බන්ධයි. ඒ අධිකරන ක්‍රියාමාර්ගවලට එක්තරාතනකද අිසබ්‍රි සම්බන්ධ වෙනවා හැබැයි ඊන යහපාලන කාලේ තුළේ වැඩ කරන්න අලිසබ්‍රිටි හඳවෙන්න ගොට්ටා පාලනයට කරනකොට ප්‍රශ්නයක් නෑ. තවත් පැත්තක් තිනවා. ඒ නිසාම රාජිතර යෝජනා කරනවා ඔබ හොඳයි ඉදිරිපෙල නාටිකරුවේ නාට ශ්පාදකවරෙක්. මං එහාට යන්න. එමනත්ත ඔබ දැනට සැරිසරණ දේශපාලන සීමාවන් පළල් කරලා. කොටුව පැනලා කොටු කුඩු කරලා ආකෘති බිඳලා මහා වකාශයකට සේන්දු වෙන්න මේ තමයි කාලේ බයවෙන්නේ පකිසිම දෙකට. නැවත ඔට කියීවර සිංහල බෞද්ධ මූලයන්ට ගහල පවතින් උත්සාහ කරන කලාකරුවන්ට නිර්මාණකරුවන්ට පාඩම වු ගන්න ප්‍රමා දර්ශයක් බෝට පත්ති ඔබ පුළුව. ඔබ මේ තැරව්කාරන්ට වැඩිය රාජ්‍යනවන කළු බලල් හමුදාවන් හි ගොදුර බවට පත්ව තිබෙන අනෙක් බොහෝ නිර්මාණකරුවන්ට වැඩිය ඉදිරිී ඉන්න. ඔබේ නිර්මාණ හරහා අපි දේශපාල සංවාදය දැක්ක. එනිසා අපි දෙදහස් ධහනවේ ජූලිමාසේ දවසක් කතාව බලන ගම කියවන ම විදින ගම අදැකිමක් බවට පත් කරගන්න ම ඉන් එහටත් යන්න උත්සාහ කරමු. සිංහල බෞද්ධ ජනපදනමට මවාවෙල ජාතිකත්ව දේශ අබිමානය ජාතික විමානය ජාති මොකක්හරයේ සියල්ලටම මවාවෙලා පාවිච්චි කරලා ජලකොල්ලේ සිද්ධ වෙන නියමිට තමයි සිද්ධ වෙනවා තමයි. හැබැයි අමත කරන්න එපා මේ රටේ ජලකොල්ලේ උඩමතියෙන්නේ ඇමරිකන් වෝට. රාජිත ඒ ගැත් කල්පනා කරන්න ඕන්නේ. අමරිකාව තමන්ගේ සන්නාමයක් හරහා මේ රටේ හොන්ඳම ජලමූලාශ්‍ර කොල්ල කනවා අපට නොද ලැබින් මුකුත්න ඩගනවට රස්ලබෙන ඇති. ඇමරිකන් බෝට අපේරටේ වතුර අපිපුලන් මරිකාව ්‍රී ලංකන් බෝටකල වතුරකුුණා බ හිතනව ඉලද කියරන. එතකොට මේ මහා සුපෂම වෙළඳ කලු තැරව්කාර කතා මැදි තමයි මේ සිද්ධිය සිද්ධවේ. ද රාජිත ජලය ගැන උනන්දු නිසාම කල්පනා කරලා බලන්න නිියවස් ෆොස් කැපිටල් මහරජාගේ කලු මාධද්‍යමිහම අපි ගැත් එක දිගරම කතා කරන මොකක්ද ගම්මැද ඉන්ටර්නශනල් කියන්නේ ගමට පැනලා. ජලමුූලාාශ්‍ර කොල්ල කනවා එතකොට ඔබේ නිර්මාණවලට මේ පවතින තත්ත්වයන් ගේ නෝ නැද්ද ඇමරිකන් වෝටගැන් කැපිටල් මහරජාගේ නිියස් ෆට ර ප්‍රවර්ධනය කරන තොරම්බල් කරන ගම්ඇත් ඉන්ටර්නශන හරහා ජලමුූලාස්ශ්‍ර කොල්ලකන් හදන දිගුකාලීන ව්‍යාපෘති මේ වේදිකාව මත දිගහැරෙන් ඕන නැද්ද ඕ නැදද වගේම මේරටේ ව්‍යාපාරික ලෝකය නතුගරගෙන තියෙන්නේ ස්ලම් තිකයන් හොල ලන්න මේ ජතිකවාද ෝජාවක් නෙම ප්‍රධාන ව්‍යාපාර සියල්ලම පාහේ සියල්ලම නැතත් අති බහුතරේක මුල උඩමඉන්නේ මුස්ලිම් ජාතිකයන් ඒ උන්ගේ හැකියාව දෙමළ ජාතිකයන් වෙනමඉන්වා ඉටත් අමතරව විදේශිකයන් සැහැන ප්‍රමාණයක්කින්ම ඒ විදේශිකයන්ගේ අක්මුල් හොයාගෙන හයාගන හයාග යන කොටඒ බෝදන අමරිකාවට සම්බන්ධයි කල්පන කරලා බලන්න ්‍රිලට සන්තෑසි සිද්ධ වුණේ ඇයි ක්‍රිකට් කඩායි වැටිලා. අප ක්‍රිකට් කොල්ල කන්නවා. මහේල ජයවර්ධන දැන් ශ්‍රී ලංකාවිද ඉන්දියයාවිද. කුමා සංගක්කාර දැෑන් ශ්‍රී ලංකාවෙද අමරිකා දෙමනට ඇංගලන්තේ හොල බල. මේ සියල්ලත් එෙක ජාතිකත්ය බිඳවැටන සධර්මය තුළ නැවත කියන්න හරියටම. රට රාජ්‍ය ජාතිය බිඳවැටන තත්ත්වයන් තුළ රාජ්‍ය බිඳල පොලෝ කොල්ල අන්හදන. වටපිටාව තුළ රාජත දිසානාය කළට වන්නහි මක් තියෙනවා තවටිකක් කිස්සරහටයන්න. තවත් දුරට ඉස්සරහට යන්න මේ සංනාදය හොඳයි හැබැයි තවත් එහැට අපි යන්න ඕන. රාජිත ඔබට සුබ පැතුම්. ඔබේ වේදිකා පාමුල අප ඔබ දෙෙස විමසිල්ලෙෙන් බලාගෙනනිඉන්න.